আইবন, চীনের আরম্ভ করোনা ভাইরাসের শীঘ্রই লোকে পুরা পৃথিবী দি বহুদিন আগে অবদানে এই দিহাটে এমুনা মুলু আসিয়া আমি বিয়েন থেকে দি লোকে মে অবদানে একতারা অনাবিক কারিকে অনাবিক কেরেদে এমুনা বাবা ভেনগা নামে লোকে প্রকট সিটি দেশ আন্দ মে অনাবিক কারি 2020 আউদ সন্ধা প্রকাশ কট তিবু অনাবিক আতর এক অনাবিক কুনি 2020 আউরুদে দি মুলু মহৎ আসিয়া মহৎ ব্যাসনিক মেনম මහත් කැළඹීමකට පත්වන බවයි. බබා වැන්ගා උපත ලබන්නේ 1911 ජනවාරි 31 වෙනිදා. බබා යන නාමය ඇයට පටබැඳි ඇත්තේ පස්සේ කාලෙකදී. එය මිත්තණිය යන්නට සමාන අරුතක් දෙන බව කියවන. බල්ගේරියාවේදී කඳු ආශ්‍රිත ප්‍රදේශයක නොමේරු ලදරුක ලෙස උපත ලබද ඇය කුඩා කාලයේ බොහෝ රෝග තත්ත්වයන්ගේ පීඩා විඳලු. යම් පමණකට හෝ සුවපත් වනතුරු ඇයට නමක් තිබීම පවා පමා කර තියෙනවා. පසුව වැන්ජිනා ලෙස ඇයම නම් කළා. පසු කාලයක බබා වැන්ගා ලෙස ලෝකේ පුරා ප්‍රසිද්ධියට පත් වූ ඇය කුඩා කල දුඹුරු ඇස් හා තඹ පැහැතිස්සගේ ඇති සාමාන්‍ය දැරියක් වුණා. ඉපදි ටික කාලෙකින් ඇගේ මව මියගිය නිසා ඥාතීන්ගේ හා අසල්වැසියන්ගේ රැකවරණ යටතේ හැදී වැදුණු ඇය පියා දෙවෙනි වහැර කරගත් පසු කුඩම්මාගේ බාරට පත් වුණා. කුඩා කාලයේ පටන්ම ඇය කෙරෙන බුද්ධිමත් දැරියෙක්ගේ ගති ලක්ෂණ විද්‍යාමාන වූ බව කියවෙනවා. බබා වැන්ගා වයස අවුරුදු 12 වනතෙක් සාමාන්‍ය ජීවිතයක් ගත කළා. වයස අවුරුදු 12දී ඇය දරුණු සුළි කුණාටුවකට මැදි වුණා. ඇගේ ජීවිතයේ හැරම ලක්ෂ්‍ය වුණේ මේ සිදුවීමයි. සුළුගුණාටුවෙන් පස්සේ දින කීපයක් ඇය අතුරු දහන්න සිටියා. පසුව ඇය සොයා ගන්නා දේ මරණාසන්නව සිටියදී ජනප්‍රවාද වලට අනුව කුණාටුව විසින් ඇය අහස රැගෙන ගොස් පසුව කිනම් බලවේගකින් නැවත පොළොවට පත්තිකුණු ලැබ ඇත. සිද්ධිය ඇසින් දුටුවෙකු විස්තර කරත්තේ අසර කුඹුරක සිටියදී සොයා ගන්නා විට ඇය බොහෝ බියපත්ව සිටියද බවයි. ප්‍රථම වරට ඇය අනාගතය දර්ශනය වී ඇත්තේ මෙසේ තුවාල ලබා අතුරු දහන්න සිටියදී බව තමයි පැවසෙන්නේ. වයස 16දී ඇය මුල් වරට අනාමිකයක් අවස ඇත. ඇගේ පියාගේ නැතුණු බැටල් පැටවුන් සුරන් විසින් සංගෝතමුල්ල වැති තැන නිවැරදි පැවසීමට ඇය සමත් වුණා. වයස අවුරුදු 30 පවුනරට ඇගේ අනාගත කීමේ දක්ෂතාව දියුණු අතර ඇගෙන් උපදෙස් ගැනීමට එන පිරිස ක්‍රමෙන් වැඩි වන්නට වුණා. ප්‍රසිද්ධ කලාකරුවෝ දේශපාලඥයෝ බොහෝ දෙනෙක් ඇය සොයා පැමිණියා. වරක් හිට්ලර් ඇගේ නිවසට පැමිණ ඇය හමු වී මැලවුණු මුහුණේ නිවසින් පිටව බවද කියවෙනවා. යම්කිසි නොපෙනෙන ජීවීන් පිරිසක් වෙත මෙම අනාගත කීමේ අසාමාන්‍ය හැකියාව තමට ලැබුණු බව ඇය ප්‍රකාශ කර ඇත. බබා වැන්ගා විසින් ප්‍රකාශ කොට සත්‍ය වූ අනාගත බොහොමයක් තියෙනවා. ඒ අතර දෙවැනි ලෝක යුද්ධයේ ඇරඹීම චෙකස්ලෝවැකියාවේ බෙදීම 1979 නිකරගුවාවේ යුද්ධයේ 1974 සයිප්‍රස් ගැටුම සෝවියට් රුසියාවේ බිඳ වැටීම යුගොස්ලාවියාවේ බිඳ වැටීම නැගෙනහිර හා බටහිර ජර්මනි එක්වීම චර්නොබිල් න්‍යෂ්ටික විනාශය බොරිස් යෙල්සින්ගේ මැතිවරණ ජයග්‍රහණය ඉන්දිරා ගාන්ධිගේ මැතිවරණ ජයග්‍රහණය හා ඇගේ ඝාතනය ඩයනා කුමරිගේ මරණය ජෝසප් ස්ටාලින්ගේ මරණය යනාදී වෙනවා. වරක් එවකට බල්ගේරියානු රජු තුන්වැනි බොරිස් රජතුමා හැමවිට පැමිණි අතර ඇය ඔහුට පස්සත්තේ නුදුරු දිනයකදී රජමාලිගයෙන් දුක් මුසු පොතක් ඇසීමට ලැබෙනු ඇති බවත් රතු කොඩි මාලිගයේ ඔසවනු ඇති බවත් ඒ එසේම සිදු වුණා. රජු මරණට පත් වූ අතර ඒ බව මහජනතාව දැනී මාලිගාවේ රතු කොඩි එසැවුණා. බබා වැන්ගා 2020 වසරට පස්සත්තේ ආසියාවේ ව්‍යසනය පිළිබඳ අනාවැකිය පමණක් නොවේ. තවත් බරපතල අනාවැකි කීපයක් ඇය 2020 අවුරුද්දට පස්සා තියෙනවා. 2020 වසරේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට මොළයේ පිළිකාව පැමිණ බවත් එයින් ඔහු බිහිරි බවට පත් වන තිබත් ඇය පවසා ඇත. එසේම රුසියානු ජනාධිපති වැල්ඩිමර් පුටින් ඝාතනය තැතක් ව්‍යර්ථ වී ඔහු දිවි ගලවා ගැනීමට සමත් වන තිබත් ඇය පවසා තියෙනවා. ඒ විතරක් නොවේ ඇය ප්‍රකාශ කර ඇති තවත් බිසුණු අනාවැකියෙක් වන්නේ ඉස්ලාමීය අන්තවාදීන්ගේ ග්‍රහණයට යුරෝපිය පත් වන ඇති බවයි. ඒ විතරක් නෙවෙයි යුරෝපයට භයානක රසායනික අවි ප්‍රහාරයක් එල්ලවන ඇති බවත් ඇය අනතුරු අඟවා තියෙනවා. ඇගේම අනාවැකි කොතරම් දුරට සත්‍යදයි නුදුරු අනාගතයේදී දැනගැනීමට ලැබෙනු ඇත. කොමනවත් මෙතෙක් ලොව බිහි වූ විශිෂ්ටතම අනාවැකි පාසන්නන් අතර බබා වැන්ගා ඉදිරියෙන්ම සිටින බව බොහෝ දෙනාගේ මතයයි.